පාසල් අධ්‍යාපනයේ සිට වෘත්ති අධ්‍යාපනය දක්වාම ආණ්ඩුව විසින් ගෙනියන පෞද්ගලීකරණය අධ්‍යාපන පෞද්ගලීකරණය කරන්න යන ක්‍රියාදාමය ලියවිලා තියෙනවා. උකට ගත්තොත් එහෙම මේ මොහොත ගත්තොත් එහෙම සමාජයේ පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිබඳ කතිකාවතක් ගොඩනැගිලා තියෙන මොහොතක මේ වගේ සම්මන්ත්‍රණයක් සංවිධානය කිරීම පිළිබඳව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා. එතකොට වෛද්‍ය පීඨ පැත්තෙන් ගත්තොත් එහෙම මේ මොහොත වෙන විටත් ආණ්ඩුව විසින් සිය විශ්වවිද්‍යාල පෞද්ගලික අධ්‍යාපන පෞද්ගලීකරණය කරන ක්‍රියාවලියේ එක කොටසක් විදිහට ලයිසියම් NSBM ගේට්වේ ස්ලිට් කියන ආයතන යොදාගෙන පෞද්ගලික වෛද්‍ය පීඨ ආරම්භ කිරීමේ ස්ථාපිත කිරීමේ ක්‍රියාවලියක නිරත වෙලා ඉන්නවා. එතකොට මේ මොහොත ගත්තොත් එහෙම ආණ්ඩුව විසින් ඒවට අදාළව ප්‍රතිපාදන වෙන් කරන්න ඒ කියන්නේ ඒවට අදාළව සායනික පුහුණුව ලබා දෙන්න රජයේ රෝහල් උනත් ලබා දෙන තත්වයකට ආණ්ඩුවපත් වෙලා තියෙනවා. එතකොට අපි දන්නාතරතුරු අනුව ඒ ලයිසියම් ආයතනයට මීගමුවවට රෝහල් පද්ධතියකුත් ඊට පස්සේ NSBM ආයතනයට හොමගම ඒවට රෝහල් පද්ධතියකුත් ওই විදිහට රජයේ රෝහල් ලබා දෙන්න ආණ්ඩුව මේ වෙද්දි ඒ කියන ආයතන තව තවත් දිරිගන්වලා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අරින තැනට පත් කරලා ගෙනල්ලා තියෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම මේ වෙද්දි ලංකාවේ සෞඛ්‍ය ගත්තොත් එහෙම ලංකාවේ සෞඛ්‍ය දැඩි අර්බුදයකට ලක් වෙලා අවසානයි. දැන් නිදහස් සෞඛ්‍යයක් ගැන අපි කතා කරාට තවදුරටත් සෞඛ්‍ය නිදහස්ද කියන ප්‍රශ්නය මතුවලා තියෙනවා ලංකාවේ සාමාන්‍ය ජනතාව. ඒ දැනට ආණ්ඩුව සෞඛ්‍ය ගෙනල්ලා තියෙනවා. ගත්තොත් එහෙම රෝහල්වල ඉන්න වෛද්‍යවරුන් මේ වෙනකොට විශාල ප්‍රමාණයක් රට හැරදාලා ගිහින් තියෙනවා. විශේෂඥ වෛද්‍යවරු රට හැරදාලා ගිහින් තියෙනවා. ඒ தත්ත්වෙට ඒ වෛද්‍යවරු පත් කරලා තියෙනවා ආණ්ඩුව විසින් ගෙනල්ලා තියෙන බදු ප්‍රතිපත්තිත් එක්ක. ඒ වගේම රෝහල් වල ඖෂධ දැඩි හිගයක් තියෙනවා. ඖෂධ වර්ග 200කට අධික ප්‍රමාණයක් රෝහල් වල හොයාගන්නවත් නැහැ මේ වෙද්දි. එතකොට රෝහල් වල ගෙනල්ලා ගේන ඖෂධ ටිකත් බාල ඖෂධ ටිකත් තමයි ආණ්ඩුව ගේන්නේ හැම වෙලේ. ඒවට අදාළව කිසිම වගකීමක් දරන්නෙත් නැහැ. ඒවා නියාමනය වෙන්නෙත් නැහැ. එතකොට මේ වගේ රෝහල් වල උපකරණ අක්‍රිය වෙලා තියෙනවා. සාමාන්‍ය අපේ රටේ ජනතාවට එදිනෙදා එන්නේ රෝගීන්ට අවශ්‍ය කරන පරීක්ෂණ ටික කරගන්න ඕනේ උපකරණ ටිකත් මේ වෙද්දි අක්‍රිය වෙලා තියෙනවා. ඒක නිසියාකාරයෙන් නඩත්තු වෙන්නෙත් නැහැ. එතකොට මේ වගේ තත්ත්වයකට සෞඛ්‍ය ඇද වැටිලා තියෙන වෙලාවක තමයි ආණ්ඩුව මේ සෞඛ්‍ය සහ අධ්‍යාපනයේ පෞද්ගලික කරන ක්‍රියාවලිය යෙදිලා ඉන්නේ. එතකොට ආණ්ඩුව මේවට අදාළ කියන විසඳුම තමයි ගෙවන වට්ටු සංකල්පය. එතකොට අර කියන ප්‍රශ්න එකක්වත් විසඳන්නේ නැතුව ගෙවන වට්ටු සංකල්පෙන් තමයි ආණ්ඩුව මේ ප්‍රශ්නේ විසඳන්න හදන්නේ. එතකොට රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගත්තොත් එහෙම විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් එයා සමාන අර්බුදයකට ලක් වෙලා තියෙනවා. එතකොට මේ විශ්වවිද්‍යාලේ ඉන්න ළමයින්ට අවශ්‍ය මහපොළ ශිෂ්‍යාධාර හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම අවශ්‍ය පහසුකම් විද්‍යාගාර පහසුකම් දේශනශාලා පහසුකම් හරියාකාරව නැහැ ඉන්න ශිෂ්‍ය ප්‍රමාණයට අනුව. ඒ වගේම තමයි වෛද්‍ය පීඨ තුලත් මේ ගැටලුව මේ ආකාරයෙන්ම තියෙනවා. වෛද්‍ය පීඨ තුල දැඩි ආචාර හිගයක් තියෙනවා. ඒක සාමාන්‍ය අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතියටම පොදු වෙලා තියෙනවා මේ වෙලාවේ. අපේ වෛද්‍ය පීඨවලත් ඒ කියන ප්‍රශ්නේ ඒ විදිහටම තියෙනවා. එතකොට ඒ කියන වෛද්‍ය පීඨවල අර්බුදය තවත් දුරටත් දික් වෙලා තියෙනවා. හේතුව තමයි මේ කියන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හිගවීමත් සමග يعني ඒවට අදාළ අධ්‍යාපන ලබා දෙන්න කවුරුත් මේ වෙලාවේ එකඟ වෙලා නැහැ විශ්වවිද්‍යාල පද්ධතිය තුල. එතකොට මේ කියන ප්‍රශ්නත් එක්ක තමයි විශ්වවිද්‍යාල පද්ධතිය දුවන්නේ. මේකත් එක්කම මේ අලුතෙන් අපේ වෛද්‍ය පීඨ තුනක් තියෙනවා. එතකොට ඒ වෛද්‍ය පීඨ තුනම මොරටුව වෛද්‍ය පීඨ ගත්තොත් වෙන මේ වෙනකොට කිසිම ගොඩනැගිල්ලක්වත් නැහැ මොරටුව වෛද්‍ය පීඨට අදාළ. එතකොට කිසිම ගොඩනැගිල්ලක්වත් නැතුව තමයි මේ වෙලාවේ මොරටුව වෛද්‍ පීඨ දුවන්නේ. ඒ වගේම සබරගමුව වයඹට අදාළව කරගත්තොත් එහෙම අවසන් වසර මහාචාර්යකක හැදිලා නැහැ. ඒවට අදාළ අධ්‍යන කටයුතු ලබන මාසේ පටන් ගන්න නියමිත. එතකොට මේ වගේ දැඩි අර්බුදයක් තියෙන වෙලාවක තමයි ආණ්ඩුව විසින් මේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල කියන සංකල්පේ ගේන්නේ. ඒක ආණ්ඩුවේ මේ සමස්ත විදියට ගත්තොත් එහෙම අධ්‍යාපනය පෞද්ගලික කරන ක්‍රියාවලිය එක දිගුවක් විදියට තමයි එන්නේ. එතකොට මේකට අදාළ නීතිමය පසුබිම තමයි මේ රනිල් විජේදාස වාර්තාවෙන් සකසලා තියෙන්නේ. ඒ වාර්තාව තුලම තියෙනවා නිර්දේශයක් විදිහට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කරන්න ඕනේ කියන එක ලංකා. එතකොට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇයි ආණ්ඩුව ආරම්භ කරන්නේ?
මතක්කරොත් එහෙම 2009 ඇතිකර සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධියක් විකුණුවේ ලක්ෂ 120කට. එතකොට මේ තියෙන ජීවන මට්ටම අනුව සහ රටේ තත් ආර්ථික තත්ත්වය අනුව දැන් වෛද්‍ය උපාධියක් ඒගොල්ලෝ දාලා විකුණන්න ගත්තොත් එහෙම අනිවාර්යෙන් මේක 3 ගුණයකට වඩා වැඩි වෙනවා. එතකොට මේ වගේ මුදලක් ලංකාවේ වියදම් කරන්න ඉන්නේ කවුද? මේවා වියදම් කරන්න ඉන්නේ ලංකාවේ එක පැලැන්තියකට විතරයි මේ වෛද්‍ය අධ්‍යාපනයේ නියම කරන්න යන්නේ ආණ්ඩු. එතකොට ඒකත් එක්ක මේ පෞද්ගලික විශ්වවිද්‍යාල කියන සංකල්පය මේ අපේ රටේ ලොකුවට සමාජයේ කතා කරත් අපි කියන දියුණු මට්ටමේ රටවල් වල මේ පෞද්ගලික විශ්වවිද්‍යාල කියන ඒවා හරිම අඩුයි හොයාගන්න. විශේෂයෙන්ම මේ පෞද්ගලික විශ්වවිද්‍යාල කියන ප්‍රශ්නේ ගොඩක්ම ඇවිල්ලා තියෙන්නේ මේ දකුණු ආසියාවේ මේ රටවල් වලට. විශේෂයෙන්ම ශ්‍රී ලංකා, ඉන්දියාව, පකිස්තානය, බංගලාදේශ්, මැලේසියාව ඒ වගේ රටවල් වල මේ පෞද්ගලික විශ්වවිද්‍යාල විවෘත කරලා ඒවැ ඇති වෙලා තියෙන අර්බුදය අපිට දැක ගන්න පුළුවන් මේ වෙලාවෙදී වුණා. උදාහරණයක් විදියට ගත්තොත් එහෙම ඉන්දියාවේ මේ වෙනකොට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 270ක් මේ ස්ථාපිත කරලා තියෙනවා. ඒතකොට ඉන්දියාව තුල වෛද්‍යවරුන් ඒ කියන්නේ වෛද්‍ය වෘත්තිය කරන්න නැතුව වෙන වෘත්තියක් කරන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒතකොට ඉන්දියාව තුල ඒ කියන්නේ සෞඛ්‍ය පද්ධතියම කඩාවැටලා තියෙනවා මේක ඇතුළේ. එතකොට මේ කියන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීම තුලින් ආණ්ඩුව පැහැදිලිවම රටේ සෞඛ්‍ය පද්ධතියත් කඩාබිම වට්ටනවා. එතකොට මේ කියන දේවල් එක්ක අනික් දේ තමයි මේ වගේ ප්‍රමිතියෙන් තොර වෛද්‍ය විද්‍යාල ආරම්භලා ආණ්ඩුව කරන්න යන වැඩෙන් අපේ රටේ සාමාන්‍ය මහජනතාවගේ ජීවිත තමයි අනතුරට ලක් කරන්නේ. ඒ වගේම ගත්තොත් එහෙම සයිට මේ ආණ්ඩුව මේ හැම එකටම කරන්නම් කියලා ගේන්නේ නියාමනය කියන වචනේ. ඒ කියන්නේ මේවා හරි ප්‍රමිතියෙන් අපි නියාමනය කරනවා කියලා. නියාමනය කතා කරන එක ඒ කියන්නේ මේ ආණ්ඩුව විහිළුවක් වගේ එකක් තමයි නියාමනය කතා කරන්නේ. එතකොට මේ ඖෂධ ටික හරියට නියාමනය කරගන්න බැරි ආණ්ඩුවක් රටේ අධ්‍යාපනය නියාමනය කරන්න තමයි මේ රනිල් විජේදාස වාර්තාව වගේ ඒවා ගෙනල්ලා මේ උත්සාහ කරන්නේ. එතකොට මේ ඇවිල්ලා එක දිගුවක් විතරයි අධ්‍යාපන පෞද්ගලිකකරණේ ක්‍රියාවලිය. එතකොට මේක ඇතුළෙම අපි කතා කරන සෞඛ්‍ය පෞද්ගලිකකරණේ තියෙනවා. එතකොට මේ දේවල් ගෙනල්ලා ආණ්ඩුව හදන්නේ මේ ආර්ථික අර්බුදයට එකම විසඳුම විදිහට පෙන්වන්න මේ පෞද්ගලිකකරණේ. පැහැදිලිවම ශිෂ්‍ය ව්‍යාපාර විදියට අපි විරුද්ධයි මේ පෞද්ගලිකකරණ ක්‍රියාවලියට. ඒකට පැහැදිලිවම ඉස්සරහට සටන් කරන්න අපි පුළුල් බලවේගයක් විදියට ලාංකික ශිෂ්‍ය ව්‍යාපාරයේ මැදිහත් වෙන බව පවසමින් මම මගේ කතාව අවසන් කරනවා. ස්තුතියි.